පාලනය සලකා බැලීමේදී අපට සඳහන් කරන්න පුළුවන් එයත් ලංකාවේ කෘෂි ආර්ථිකයට සෑහෙන රුකුලක් දෙන ක්‍රියාදාමයක් කර්මාන්තයක්. ඇයි කියලා බැලුවොත් වර්ධනය වීගෙන යන ජනග්‍රහණය, ඒ ජනග්‍රහණයේ පෝෂණ අවශ්‍යතා සලකා බැලීමේදී සතුන්ගෙන් ලැබිය යුතු ආහාර ප්‍රෝටීන් අඩංගු ආහාර අනිවාර්යයෙන්ම තමුන්ගේ ආගන්මේ නැත්නම් ආහාර සලාකේ තිබිය යුතුමයි. එයින් කුකුල් මස් සහ බිත්තර වැදගත්කමක් ගන්නවා. මේ නිෂ්පාදනයන් ලබා ගැනීමට අපි කුකුල් පාලනය කරගෙන යනවා. එහිදී කුකුල් මස් සඳහා බිත්තර සඳහා අපි කොටස් දෙකක් සාමාන්‍යයෙන් හඳුනා ගන්න පුළුවන්. මෙහිදී මෙම සතුන් අභිජනනය කිරීම, පැටවුන් රැකවීම, කුකුල් පැටවුන් කුඩා අවධියේදී රැකබලා ගැනීම, රෝග නිවාරණය, රෝග පාලනය, ඔවුන්ගේ කුකුල් නිවාසවල සංහිපාරක්ෂක කටයුතු ඉතා වැදගත් වෙනවා.